මේ මේ පොඩි ළමයා කියන එක ගන්න හැමරම් කුමාරට හොඳට එකම තෝරගන්න ඔබ සීල දෙනවා මම මේ පොඩි නැත්තම් දැන් ඊට පස්සේ කට්ටියක් ඇවිල්ලා මගෙන් අහනවා එහෙනම් පොඩි ළමයා රහද්ද පොඩි ළමයා අවබෝධයට පත් වෙලාද කියලා අහනවා ඒකත් මම පොඩ පොඩ තෝරගන්න ඕනේ මම මේ පොඩි ළමයා පොඩි ළමයා කියලා හැමරම් කියන්නේ ඔබට මේ කාරණයක් කියලා දෙන්න ගන්න උපමාවක් විදිහට විතරයි හරි ඉතින් දැන් මේ උපමාවෙන් මේ ඔබට ගිහිල්ලා මේ කතාව තෝරගන්න දැන් මුලින්ම ඔව් දකින්නේ දකින්නවා මම මේ කියන කාන්තාවක් කියන වචනේ වැරදි උයි මොකක් හරි එකක් දකින්න දැන් ඔය දකින එකට ඊපස්සේ නමක් දෙන අම්මා හරි අම්මා කියන නම දෙන දැන් අම්මා කියන නම දෙනකොට තමයි ඔන්න ඕක යමක් වෙලා දැන් මම මුලින් යමක් දකින්නවා කියන එක වැරදි මේ කතාවේ ඊට පස්සේ දැන් අම්මා කියන දාර පොඩි ළමයා අම්මා කියන නම දුන්නට පස්සේ ඔන්න යමක් වෙලා අයිතිවාසිකම පැනගන්න ඔබ අහපු ප්‍රශ්නට උත්තර දෙන්න කියලා මේ පෙනීම දැනීම ඇසීම කියන එකක් අපි අයිතිවාසිකම සඳහා පනවගත්තු නම් ටික එහෙම නැත්නම් අපි ඇස කන නාසය දිව ශරීරය මන හරි අපි ඔය කියන මේකී මේකී නොකී නම් නම් වලින් අපි මේ කියන දාගෙන තියෙන්නේ අපි මේ පනවගෙන තියෙන මේ නම දාලා පනවගෙන තියෙන අයිතිවාසිකම දැන් මේ පෙනීම කියන නම දානකොටම අයිතිවාසිකම පනවලා යමක් පනවගෙන තියෙන ඇස කියලා කියනකොටම අපි නමක් දාලා ඒ නමත් සමගම අයිතිවාසිකම පනවන තියෙන ඇත්තටම පදිංචි වෙලා තියෙන ඇත්තටම යම් නමක් දෙනකොටම ඒ නමක් දෙන මොහොතේදී පෙනීම කියලා හරි ඇසීම කියලා හරි දැනීම කියලා හරි එහෙම නැත්නම් ඇස කන නාසය දිව ශරීරය කියන එන මොකක් හරි ඔබ පාවිච්චි කරන නමක් මේ නමක් කියනකොටම අපි නම කියනකොටම අපි මේ නම සමගම අයිතිවාසිකම සහ සම්බන්ධතාවයේ ඇති කරගෙන ඉන්නවා. එතනදී අපි ආගන්තුක බව නැති කරගෙන ඉන්නවා. එහෙමයි ජවිනන්ස. ස්වාමීන් වහන්සේ එතකොට මේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ආගන්තුක ස්වභාවය කියන එක කියන්නේ අපි පෙනීම කියලා ගද්දි ඔබ වහන්සේ පැහැදිලි කරේ අපි එතන අයිතිවාසිකමක් පනවගෙන ඉවරයි කියලානේ. එතකොට පොඩ්ඩක් ආගන්තුක ස්වභාවය කියන එක තව චුට්ටක් පෙනීමත් එක්ක අල්ලල පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ආගන්තුක බව තුළ කිසිදු දෘෂ්ටියක් පැනවෙන්නේ තියාගන්න මම දැන් මේ ආගන්තුක බව කියන වචනේ කතාව කියනකොට ඔබ හිප්පදිච්ච වෙන්න හද ඔබට මේ ආගන්තුක බව ඔබ අල්ලන්න හද ආගන්තුක බවට පත් වෙන්න හද ඔබ එහි ගිහිල්ලා පදිච්ච වෙන්න හද එහෙමයි අවුරු හරි කියනවා අලුත් ප්‍රදේශයක් එන්නත රටක් ගැන දැන් ලංකා අපි තුම ලංකාවේ පදිංචි වෙච්ච කෙනෙක් යාගේ ඥාති කියනවා මේ කැනඩාව කියලා රටක් තියෙනවා ඒ රටේ මෙන්න මෙහෙම හොඳ දෙයක් හොඳ දේවල් ටිකක් තියෙනවා මේ ලංකාව වගේ නෙමෙයි කියලා ਉਹ ලොකු විස්තරයක් කරනවා ඒ රට ගැන ඉතින් මේ රට ගැන විස්තර කරනකොට අර අර පුද්ගලයාට මොකද හිතෙන්නේ එහෙනම් මාත් මයිග්‍රේට් කරන්න මමත් ඒ රටට යන්න කියලා හිතෙනවනේ ඔව් එතකොට හිතනකොටම ඔහු අර රටත් එක්ක මොකද කරගන්නේ සම්බන්ධතාවයක් ඇති කරගන්නවා නේද ඒ රටත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නවා ඔහු ඒ රටේ ඉන්න සීන දකිනවා ඔහු ඒ පදිංච වෙන්න හදනවා අන්න ඒකත් එක්ක ඔහු සම්බන්ධතාවයක් ඇති කරගන්නවා එතකොට ඔහු ඒකත් සමඟ අයිතිවාසිකමක් පනවනවා පැහැදිලිද එතකොට දැන් බලන්න ඔබට මේ ආගන්තුක බව කියන කොට වෙන අන්න ඒ වගේ එකක් වෙන්න පුළුවන් මේ ආගන්තුක බව කියනකොට ඔබට ඕනේ නෑ ඉතින් පදිච්ච කාර්යයක් දෙන්න. ඔබ අයිති කාර්යයක් දෙන්න. එතකොට ඔබ ආගන්තුක.
සාකච්ඡ වෙනවාද? එතකොට ඔබ ආගන්තුක වෙන්නේ. ආගන්තුක මායි පරිච්ඡේ වෙන්න හදනකොට එතකොටත් ඔබ ආගන්තුක වෙන්නේ. එහෙම ඒ කියන්නේ අපිට ඒක හිතලා ගන්න බෑ කියන එක දසවින්නංශ. හිතලා ගන්න බෑ. එහෙම ඒ කියන්නේ හිතන මට්ටමින් ඔබේ තමයි තියෙන්නේ. ඔබ හිතන මට්ටමින් ඔබේ තියෙන කියන කොටත් ඔබ ආයි අරම අර කැනඩාවේ පදිංචි වෙන්න ගියා වගේ වැඩක් වෙනවා. එතන චිත්‍ර රූපයක් හදාගෙන එතන හොයාගෙන යන ගතිය. එතන කොහොම හරි ගිහිල්ලා මම එතන කොහොම හරි ගිහිල්ලා එතනට පදිංචි වෙනවා වගේ ගතියකට එනවා. ඔබ තෝරගන්න ඕනේ මේ අන්න ඔන්න ඔය කතාව තෝරගන්න. දැන් මම මෙතන ආගන්තුක බව හරි කිව්වොත් මොකක් හරි හරි කියනකොට අන්න එතන වෙන කතාව තෝරගන්න. ඔබ තව මේ හැමෝටම හොඳ දෙන නිසා මුලින්ම තියෙන මොක්ෂය කියන කතාව. මොක්ෂය කියන කතාව ගැන මිනිස්සු කතා කරන්නේ. ඒ මොක්ෂය කියන කතාව ගැන මිනිස්සු කතා කරන්න යනකොට අර මොක්ෂය කියන එක මේ වැඩිපුර කතා කරන්න යනකොට හැමෝටම ඕනේ නේද මොක්ෂයට යන්න. ඒ විදිහට පදිච්ච වෙන්න. ඒ මොක්ෂයට කියන පදිච්ච වෙන්න යනකොට මොක්ෂය කියන එක ඒක දූෂිත වෙනවා. ඒ වචනය දූෂිත වෙනවා. ඒ අදහසක් දූෂිත වෙනවා. ඊට පස්සේ බැරිම තැන අපි වෙන නමක් දාගන්නවා. කෙනෙක් ඇවිල්ලා වෙන නමක් දාගන්නවා විමුක්තිය කියලා. ඒ විමුක්තිය ගැන ඊට පස්සේ මිනිස්සු කතා කරන්න පටන් ගන්නවා. එයි යනවා පදිංච වෙන්නේ. ඉතින් පදිංච වෙන්න යනකොට මොකද වෙන්නේ? විමුක්තිය කියන වචනේ දූෂිත වෙන්න ගන්නවා. දූෂිත වෙන්න ගන්නවා. ඊට පස්සේ ආයි තව කෙනෙක් කැමිලා දානවා එන විමුක්තිය නෙමෙයි නිර්වාණය කියලා අලුත් නමක් දානවා. ඒ නිර්වාණය කියලා අලුත් නමක් දාලා ඊට පස්සේ ඒක ගැන කතා කරන්න යනකොට ඒක දූෂිත වෙන්න පටන් ගන්නවා. මොකද මිනිස්සු දින ඒක පදිච්ච වෙන්න හදන නිසා. ඒක ලඟා කරගන්න. ඊට පස්සේ තව කෙනෙක් කොහොම ඇවිල්ලා ඊට පස්සේ දානවා එන නිර්වාණය නෙමෙයි දාන ශුන්‍යතාවය කියලා. ශුන්‍යතාවය කියන නමක් දැම්මම පස්සේ මිනිස්සු ශුන්‍යතාවය ගැන කතා කරන්න ගන්නවා. ශුන්‍යතාවය ගැන කතා කරනකොට ශුන්‍යතාවය කියන වචනේ දූෂිත වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිස්සු ඒක පාදින් කියන්න ගන්නවා. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා නමක් දාන්න ස්වර්ගය කියලා. ඊපස් ස්වර්ගය කියන වචනේ ගැන කතා කරනකොට ඒක දූෂිත වෙන්න ගන්නවා. ඒක විනාශ වෙන්න ගන්නවා. ඊට පස්සේ තව වචනයක් දාන්න නිරෝධය කියලා. ඉතින් නිරෝධය කියලා ගන්නකොට ආයේ ඒ මිනිස්සු ඒක ගැන කතා කරනකොට ඒක පදිච්ච වෙන්න යනකොට නිරෝධය කියන වචනය දූෂිත වෙන්න ගන්නවා. පැහැදිලි. දැන් මෙන්න මෙහෙම එනවා. දෙයිතන් මම අද පාවිච්චි කර ආගන්තුකය කියන වචනේ. ඒ ආගන්තුකය කියන වචනේ ගැන ආයි කතා කරනකොට ආගන්තුක බව නැතිලා ගිහිල්ලා ආයි පදිච්ච වෙන්න හදනකොට ආයි ඒක දූෂිත වෙන්න ගන්නවා. ඊට පස්සෙ මට සිද්ධ වෙනවා වෙන වචනයක් පාවිච්චි. ඒ වචනේ මම පදිච්චෙන්නේ නැහැ. මේ වචන වලට ඔබෙන් මේ කතාව තෝරගන්න.